දැන් ඇත්තටම දැන් අපි දන්න කාරණේ තමයි ගුරුමාරු දැන් ගුරුමාරු සම්බන්ධයෙන් බරපතල තත්ත්වයක් නැගිනිර පළාතේ උදා වෙලා තියෙනවා දැන් විශේෂයෙන්ම කලාප පහක ජනප්‍රිය කලාප පහක ගුරුවරු 800 ගානක් ඉන්නවා මාරු වෙලා යන ඒ මාරු වෙලා යන ගුරුවරුන්ව දැනට මාරු කරන්න නැතුව ඉන්න සමහර අය අවුරුදු 17ක් ඉඳලා වැඩ කරන කාන්තර කලාප මාරුවීම් අපේක්ෂාවෙන් දැන් මේ මාරුවීම් ඔක්කොම නතර කරලා තියෙනවා මේ මාරුවීම් මීට පෙර හිටපු කලාප අධ්‍යක්ෂක නිශා මහත්මයා ඉන්න කාලේ තමයි මේ ඔක්කොම ඇදිදී දැන් අද දිනේදී අපි අධ්‍යාපන ලේකම්වරයාත් නැගිටලා බලලා පළාත් අධ්‍යක්ෂුමියත් අම්බුනාම වුන් සඳහන් කරන්නේ මේ මාරුවීම් සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් කරන්න ඕනේ කියන කාරණාව ඒ සඳහා ඩේටාබේස් එකක් හදන්න ඕනේ කියන කාරණාව නමුත් තව මේක හදලා නැහැ දැන් ආණ්ඩුකාරතුමිය තීරණය කරලා තියෙනවා මාරුවීම් නතර කරලා විධිමත්ව ඒ ගැන අධ්‍යයනයක් කරලා මාරු කරන්න එතකොට විධිමත්ව අධ්‍යයනය කරන්න තාම ඩේටාබේස් එකවත් හදලා නැහැ එතකොට පීඩාවටපත් වෙන්නේ කවුද මාරු වෙලා යන්න අපේක්ෂා කරන අය මාරු නිර්දේශිත අය මේක පරවදල ප්‍රශ්නයක් ඒක නිසා මේ අය වසර ගණන් මේ වැඩ කරද්දී අන්තර් කලාව මාර්ගයෙන් සම්බන්ධයෙන් ඒ ආණ්ඩුකාරතුමිය නතර කරන් ඉන්න එක සම්පූර්ණයෙන් වැරදි අපි අධ්‍යාපන ලේකම්වරයාගෙනු ඒ වගේම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකරිගෙනු කිල්ලේ මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කියලා ඒ වගේම අපි දන්නවා අන්තර් පළාත් මාර්ගයෙන් අපේක්ෂා කරන නැගෙනහිර පළාතේ දුෂ්කර සේවාවන්ට ආපු ගුරුවරු ඉන්නෝ ඔවුන් මාරු වෙලා යන්න අපේක්ෂා කරනවා නමුත් මේ මාරු කරන්නේ නැහැ ඇයි ගුරුවින්ගයක් කියනවානේ දැන් ගුරුවින්ගේ සම්පූර්ණ වෙනකම් මෙයා ඉන්න ඕනේ එතකොට දැන් මේ අවුරුදු 12 13 මේ වගේ මාරුම මාරු අපේක්ෂා කරන අය ස්ථාන මාරු නැතුව තියෙන එක හරියද ඔවුන්ගේ තෘප්තිමත් සේවාව බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ඉතින් අපි කියන්නේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමිය ඇතුළු මේ අධ්‍යාපන බලධාරීන් විශේෂයෙන්ම ලේකම් අමාත්‍යාංශයෙන් සාකච්ඡා කළා මේ ගුරුවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් ගන්න ඕනේ විශාල වැඩිම සේවා කාලයක් ඉන්න අයට යුක්තියක් ඉටු කරන්න ඕනේ ඒ වගේම අපි දන්නවද මේ නැගෙනහිර පළාතේ විශේෂයෙන්ම කලාප කාර්යාලවල විශේෂ සම්බන්ධී කාර්යකරින්ස විවිධ පත්වීම් දෙනවා මේ මොනවද මේ පත්වීම් මේ පත්වීම් වල මොකක්ද පදන මේ පත්වීම් දීන්නේ පදනම මොකක්ද කියලා අපි අධ්‍යාපන ලේකම්වරයාගේ විමසාහිතේ මොකද දැන් මේවා දෙන ක්‍රමවේදයක් තියෙන්නේ නැහැ කිසිම ක්‍රමවේදයක් නැහැ සම්පූර්ණයෙන්ම වැරදි අනවශ්‍ය පත්වීම් මේවා ඉතින් අපි පැහැදිලිවම කියන්නේ නැගෙනහිර පළාතේ බරපතල ඉදිරි දේශපාලනීකරණය වෙනවා මේ අධ්‍යාපන ක්‍රියාවලිය මේවා නතර වෙන්න ඕනේ නතර වෙලා මේ ක්‍රියාවලිය දැනට දෙන නීති රාමුව තුළ විධිමත් සිදුවෙන්න ඕනේ කියන තමයි අපි කියන්නේ